මේ මාර්ගම ප්‍රදේශයේ ඉන්ධන පෙරවුම් හලක සිදු වූ සිදුවීමක් දින 6කට පමණ පසුයි මෙම ඉන්ධන පෙරවුම් හලට ඉන්ධන ලැබී තිබුණේ කෙසේ වෙතත් පොලිසිය පැමිණ ඉන්ධන ලබා ගැනීමට උත්සාහ කිරීමේදී දින ගණනාවක් පොලිමේ සිටි ජනතාව ඒට විරුද්ධ වුණා එෙහිදී ඇති වූයේ උණුසුම් තත්ත්වයක් එම අවස්ථාවේ එක් පොලිස් නිලධාරියෙකු ජනතාවට බැටන් පොල්ලෙන් ප්‍රහාර එල්ල කළේ මේ ආකාරයටයි ඉන්දන පොලිමේ සිටින ජනතාවට මෙලෙස පොලිස් නිලධාරියෙකුට බැටන් පොල්ලෙන් ප්‍රහාර එල්ල කළ හැකිද මේ අතර බණ්ඩාරගම ප්‍රදේශයේ ඉන්දන පෙරවුම් හලකද උණුසුම් තත්ත්වයක් ඇති වූයේ පොලිසිය ඉන්දන ලබා ගැනීමට පැමිණීමෙන් පසු ඇති වූ බහින්බස් වීමකදී එෙහිදී ඉන්දන ලබා දීමද මද වේලාවකට නතර කර දැමීමට ඉන්දන පෙරවුම් හලේ අයිතිකරු කටයුතු කළා එමෙන්ම පිළියන්දල ප්‍රදේශයේද රාජ්‍ය සේවකීන් ලිපි රැගෙන අත්‍යවශ්‍ය සේවා බව පවසමින් ඉන්ධන ලබා ගැනීමට යාමේදී ජනතාව ඊට විරෝධය පළ කළා. ඇසලපුර පසලොස්වක පොහෝ දිනය වන අද දිනේත් ජනතාවට ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිම්බල රැඳී සිටීමට සිදු වූයේ මේ ආකාරයටයි. ඉන්ධන නොමැති කමින් අද දින පොදු ප්‍රවාහනයද සිදුවන්නේ ඉතා අවම මට්ටමින්. මෙතර කෑගල්ල බෙරගල IOC ඉන්ධන පෙරවුම් හලෙන් හොර රහසේ විකිණීමට සූදානම් කර තිබෝ ඩීසල් ලීටර් 5950ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙතර අදත් ලීට්‍රෝ ගෑස් බෙදා හැරීම සිදු කරන බව ලීට්‍රෝ සමාගම පවසනවා. ඊයේ දිනත් ගෑස් මෙට්‍රික් ටොන් 3740ක නෞකාවක් දෙවයිනට පැමිණියා. ඊයේ දින කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට ගෑස් බෙදා හැරීම සිදු කළ අතර අද දින කොළඹින් බැහැර ප්‍රදේශවලට ගෘහස්ථ ගෑස් බෙදා හැරීම සිදු කරන බවයි ලීට්‍රෝ සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අනවශ්‍ය තොග රැස් කිරීම වැළැක්වීම සඳහා ගෑස් මිලදී ගන්නා අවස්ථාවේ නිවසේ මැයි මාසයේ විදුලි බිලද ඉදිරිපත් කළ යුතු බවයි ලීට්‍රෝ සමාගම ප්‍රකාශ කර ඇත්තේ. දීර්ඝ කාලයක්තිස්සේ ගෑස් නොලැබුණු ගාල්ල ගෑස් නෝගමට ලිට්‍රෝ ගෑස් පැමිණ තිබුණේ මේ ආකාරයටයි.